බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත දේශනාව පූජනීය කෝරළෑගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් දැන් ආරම්භ කරන්නේ. අපි ස්වාමින් වහන්සේ සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා සාජාහි පදිංචි ලහිරු සහ යෝග්‍යා ඒ පින්වත් යුවල. එහෙමනම් සදහා මසන්න පෙර ආතුව සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් තවත් බොහෝම පුංචි කොටසක් මේ මොහොතේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මහා පරිනිර්වාණ සූත්‍රය කියන ධර්මානුශාසනාවේ නැත්නම් මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ එක අවවාදයක්. මේ උතුම් වූ මහා සූත්‍ර දේශනාවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ මේ සදැහැති ලෝකයා වෙනුවෙන් විශේෂ අවවාද දෙකක් කරලා තියෙනවා. එයින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ දෙවනි අවවාදය තමයි මහණෙනි මගේ ඇවෑමෙන් පස්සේ මා විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ ධර්මය සහ විනය නුඹලාගේ ශාස්ත්‍රූ බවට පත් කරගන්න කියලා. පළවෙනි අවවාදය තමයි මහණෙනි නුඹලාට පෙළවදන් දේශනා කොට වදාළ නුඹේ ශාස්ත්‍රූන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා නොකරන්න කියලා. පින්නතනි මේ අවවාද දෙකෙන් දෙවැනි අවවාදය අපි අතර ගොඩාක් ප්‍රසිද්ධයි. නමුත් පළවෙනි අවවාදය ඒ තරම් ගොඩාක් ප්‍රසිද්ධ නෑ. මේ පළවෙනි අවවාදය හරි ගැඹුරුයි පින්නතුනි. ඒක නිසාම වෙන්දෙයි සමාජගත වෙන ප්‍රමාණයත් අඩු. නමුත් අපි අද ධර්මානුශාසනාවේදී මේ පළවෙනි අවවාදයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වගේ කරුණක්ද කියන කාරණාව මේ කාල වේලාවට අනුව සාකච්ඡා කරමු. මහණෙනි නුඹලාට පෙළවදන් දේශනා කොට වදාළ නුඹේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා තමයි දේශනා කළේ. අපේ භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවන් පාලා. අපි කාටවත් නැවත ඒ බුද්ධශ්‍රීය බුද්ධ කයින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ තවමත් ජීවමාන වෙන ක්‍රමයක් මේ ලෝකේ තියෙනවා. වැඩ ඉන්න ක්‍රමයක් තියෙනවා. පිරිනිවන් පෑව බවත් ඇත්ත. නමුත් තවත් ක්‍රමයකින් භාග්‍යතුන් වහන්සේ අදත් වැඩ ඉන්නවා කියන කාරණාවත් ඇත්ත. එතකොට මේ කාරණා දෙක කොහොමද මනාව සම්පූර්ණ වෙන්නේ? ඒකට කරුණු ටිකක් තමයි දේශනාවෙන් අද සාකච්ඡා කරන්න කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ නමකට පරිනිර්වාණ තියෙනවා තුනක්. පළවෙනි පරිනිර්වාණය තමයි ක්ලේශ පරිනිර්වාණය. පින්නතින පිරිනිවන් පානව නැත්තම් පරිනිර්වාණය කියලා කියන්නේ නැවත නූපදින තත්වයට පත් වුණා කියන එකයි. පිරිනිවන් පෑවා කියන වචනය හැර මේ මරණය සම්බන්ධයෙන් කතා කරන වෙනත් ඕනෑම වචනයක් තුළ නැවත උපතක් තියෙනවා. මරණයට පත් වුණා කීවත් අපවත් වුණා කියලා කීවත් දිවංගත වුණා කියලා කීවත් අභව ප්‍රාප්ත වුණා කීවත් කලුරිය කළා කියලා කීවත් මේ කොයි වචනේ කීවත් ඒ හැම කෙනෙක්ම ආපහු උපදිනවා. පිරිනිවන් පෑව කියලා කීවොත් නැවත නූපදින ස්වභාවයක්
ඒ වචනය තුළ නෑ. නැවත උපදින බවක් එතන නැහැ. එනම් අපේ භාග්‍යතුන් වහන්සේගේ ක්ලේශ පරිනිර්වාණය මේ සංසාරී නැවත කවර කවමදාකවත් උපතක් ඇතිකරවන්න හේතු වෙන කෙලෙස් තම චිත්ත සන්තානය තුළ ඇති නොවෙන විදිහටම සියලූම කෙලෙස් පරාජය කළා. ඒ කෙලෙස් නැත්තටම නැති කළා. මුලින්ම කෙලෙස් මුල් උදුරලාම දැම්මා. ක්ලේශ පරිනිර්වාණය කියන්නේ ඒකට. ඒ හින්දා ඒ සිත තුළ නැවත කෙලෙස් උපදින්නේ නැහැ. එනිසා අපි කියන්නේ නික්ලේශී උතුමන් වහන්සේලා. එනම් ක්ලේශ පරිනිර්වාණය කොහෙදිද සිද්ධ වුණේ? ගයාවේ බෝධි මූලයේදී. එයින් අවුරුදු 45කට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණා. ඒ කියන්නේ බුද්ධ ශරීරය නැවත ඒ ස්වභාවයෙන් අපිට දකින්න නොලැබෙන විදිහටම භාග්‍යතුන් වහන්සේ මේ සංසාරය අතහැරලා තමන් වහන්සේගේ මංගල්‍යයට සමවැදුණා. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ මංගල්‍යය? මහා කල්ප අසංඛ්‍ය ගණන් මේ සංසාරේ පාරමිතා පිරිවි ලෞතුරා බුදු බව ලබලා අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරෙන් එතර කරවලා සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසෙන්නේ. එනම් ඒ නිවන තමයි භාග්‍යතුන් වහන්සේගේ මංගල්‍යය. ඒ මංගල්‍යයට සමවදින්නේ මේ සංසාර ගමනේ උන්වහන්සේට ලැබුණ අවස්ථාවන් ගණන කෝටි ප්‍රකෝටි ගණන්. නමුත් ඒ හැම අවස්ථාවක්ම අත්හැරියා. මගහැරියා. ප්‍රතික්ෂේප කළා. කවුරු නිසාද? ඔබ නිසා, මම නිසා. දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලයේ මුලින්ම නියත විවරණ ලබන වෙලාවේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හතරපද ගාථාවක් දේශනා කළා නම් ඒ ගාථාවේ මුල් පද දෙක ඇහෙනකොටම සව් කෙලෙස් නැති කරලා රහත් වෙන්න තරම් සුමේද තාපසතුමාට පින් තිබුණා. දෙවනි පදයේ අවසන් කරන්නත් තුන්වෙනි පදයේ පටන් ගන්න කලිනුත් ඒ උතුම් අරහත්වේ ලබන්න තරම් වාග්ය තිබුණා. නමුත් ඒ මොහොතේ ඒ අවස්ථාව ළඟා කරගත්තේ නැහැ. මේ සසර දුක් විඳින අහිංසකයින් සංසාර සාගරයෙන් එතර කරවලාම මමත් සසරින් එතර වෙන්නම් කියන මහා කාරුණික චේතනාව මත. පින්නතනි එවන් සිතක් පහළ වෙන්නේ මහා සත්පුරුෂයෙකුට. උදාහරණයකින් පැහැදිලි කළොත් ගමකට ගිනි ඇවිල්ලා අපි කියමු ලැව් ගින්නක් පැතිරිලා කියලා. මුළු පළාතම දැවිගෙන ලැව් ගින්න බොහොම වේගෙන් ඉස්සරහට එනවා. දැන් ඒ ගින්න අපි කියමු අපේ ගමටත් එනවා. ලැව් ගින්නක් එනකොට අපි තවත් ලෞකික සම්පත් හොය හොයා ඉන්නේ නැණි පින්නතුනි. අතට අහු වුණ දේකුත් අරගෙන අපිට වටින අපේ දරුමල්ලු ටිකත් අරගෙන අපි ගින්නෙන් බේරෙන්න දුවනවා. ගෙවල් දොරවල් සම්පූර්ණයෙන්ම අර ගින්නෙන් පිච්චෙනවා. නමුත් ජීවිතේ බේරගෙන දුවනකොට ගඟ හම්බ වෙනවා. කට ගාවට පිරিলা. මේ ගඟෙන් එහා පැත්තට ගියොත් තමයි නිදහස් වෙන්න වෙන්නේ. මොකද අර එන ගින්න ගංගිවුර දක්වාම එනවා. නමුත් හැමෝටම ගඟේ පීනන්න පුළුවන්ද? කටගාවට පිරිච්ච ගලන ගඟක. සමහර අය වේගෙන් දුවගෙන එනවා, ආපු ගමන්ම ගඟට පනිනවා, එහා පැත්තටම පීනනවා. එහෙම කරන්න මහ පුදුම වීරියක් සහ ශක්තියක් පුහුණු බවක් තියෙන්න ඕනේ.
නමුත් ඒක හැමෝටම නෑ. වැඩි දෙනෙකුට බෑ ඒක කරන්න. ඒ හින්ද දැන් මොකද වෙන්නේ? ඉවුරට වෙලා හිටියොත් පිලිස්සලා මැරෙන්න සිද්ධ වෙනවා. ගඟට පැන්නොත් වතුර ගිල්ල මැරෙන්න වෙනවා. කරගන්න දෙයක් නැති ඔවුන් ගං ඉවුරේ කොයි තරම් අසරණද කියලා තේරෙනවද? ඒ අවස්ථාවට අපි මුහුණ දුන්නොත් ඒ අසරණ බව කාට කියන්නේද? ගහට වැලට කියන්නේද? මහ පොළොවට කියන්නේද? වෙනතින් මේ වෙලාවේ මෙතෙන්ට දුවගෙන එනවා මහා කල්යාණ මිත්‍ර සත්පුරුෂයෙක්. ආපු ගමම්ම ගඟෙන් එහා පැත්තට පීනන්න පුළුවන් වීරිය සහ පුහුණුව තියෙනවා. නමුත් මේ විශාල පිරිසක් මෙතන හඬා වැටෙනකොට කොහොමද Taman තනියම ජීවිතය අරන් යන්නේ? අන්න ඒක නිසා ඉවුරේ නතර වෙලා ඔරුපාරු බඳිනවා. මේ පිරිස ඔක්කොම අරගෙන යන්න. සමහර අය නම් ආපු ගමන් ගඟේ පීනලා ගියා. නමුත් මහා සත්පුරුෂයෙකුට ඒක කරන්න බෑ. කාරුණිකයෙකුට ඒක කරන්න බෑ. මගේ ජීවිතේ වගේම ඒ අයගේ ජීවිතත්. ඒක නිසා තමයි ඉවුරේ නතර වෙලා උරුපාරු බඳින්නේ. මිය ගියොත් මොවුන් එක්කම මිය ගියාවේ. ඔරු බැඳගන්න ලැබුණොත් ඔක්කොම අරගෙනම යන්නම් කියලා. ඉතින් ඒක තමයි මහා සත්පුරුෂයෙකුගේ ස්වභාවය. අපි හැමෝමත් අරගෙනම තමයි ඈතර වෙන්නේ. අන්න ඒ වගේ තමයි මහ බෝධිසත්වයෙක්. තමන් වහන්සේට තනියම ලැබුණ නිවන වරක් දෙවරක් නෙමෙයි පින්නතනි, කෝටි ප්‍රකෝටි ගණන් අවස්ථාවන්වල ප්‍රතික්ෂේප කළා. ඒ මොකටද? සසර දුක් විඳින අහිංසකෙයින් සංසාර සාගරයෙන් ඈතර කරවන්න. අසංඛ්‍ය ගණන් සත්වයින් ඈතර කරවලාම මමත් ඈතර කරවන්නම් ඈතර වෙන්නම් කියන චේතනාවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාර්යය සම්පූර්ණ කළා. අසංඛ්‍ය ගණන් සත්වයින් සංසාරයෙන් ඈතර කළා. ඔබටත් මටත් ඔරුව පෙන්වුවා. ඈතර වෙන්න ඕන නම් මෙන්න ඔරුව තියෙනවා. මොකද්ද ඒ ඔරුව? ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නැමැති යාත්‍රාව. අපට ධර්මයේ දේශනා කළා. සංසාරයෙන් එතර යන මග ලස්සනට කියලා දුන්නා. තථාගතවරු කියලා කියන්නේ මග කියලා දෙන්නෝ පමණයි. අපිට මග පෙන්නනවා මිසක් එතර කරවන්න බෑනේ. එතර වෙන මාර්ගය කියලා දෙනවා. එතර වීම කියන කාරණාව තියෙන්නේ අපි ළඟ. පාර පෙන්වුවහම පාර යන්න ඕනේ. නමුත් පින්නතනි, කෙනෙකුට හොඳටම බඩගිනි වෙලා කියලා අපි උදාහරණයක් ගමු. දැන් ඒ මිනිසයා හාමත් වෙලා කෑ ගහ ගහ කෑම ඉල්ලනවා. මහකාරුණික පුරුෂයෙක් ඔහුට කෑම දෙනවා. දුන්න කෑම එක කන්නේ නෑ. තවත් කෑ ගහ ගහ අඬනවා. වරද කාගේද? කෑමවලද වරද? දුන්න කෙනාගේද වරද? අනුභව නොකර පුද්ගලයාගේ තමයි වරද තියෙන්නේ. කෙනෙක් නසන්ඩ තව කෙනෙක් කඩුවක් අමෝරගෙන කෑ ගහගෙන දුවගෙන එනවා. නැසීමට ඉන්න පුද්ගලයා ජීවිතය ආරක්ෂා කරගෙන ඔහුට දුවන්න හොඳටම ඉදිරියට මග ඉඩකඩ තියෙනවා. නමුත් කඩුවෙන් පහර දෙන තුරුම ඔහු දුවල යන්නේ නැතුව එතනම හිටගෙන ඉන්නවා. වරද තිබ්බේ මහපාරේද? නෑ, වීරිය අරගෙන ජීවිතේ බේරගෙන දුවපු නැති කෙනාගේ වරද මිසක් පාරේ වරදක් තිබුණේ නෑ. සංසාරේ අතිශයින්ම භයානකයි. ඒ සසර ඉතාම කටුකයි. ඒ භයානක කටුක සංසාරයෙන් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට හරි ලස්සනට පාර පෙන්නුවා. ඒ පාරේ ගමන් නොකරන, ඒ අවවාදේ පිළි නොගන්න, ඒ වචනයට කීකරු නොවිච්ච අපේ වරදක් තියෙනවා මිසක් එදත් අදත් ධර්මයේ කිසිම වරදක් නැහැ පින්නතුනි.
ධර්මය කිසි මඩුවක් එදත් නෑ අදත් නෑ. වරද තියන්නේ දහම තුළ යෙදෙන්නේ නැති අපි තුළ පමණයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයෙන් අවුරුදු 45කින් පස්සේ මල් රජදරුවන්ගේ උපවත්තන සාල වනෝද්‍යානයේදී තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය නිමා කරලා ලෝක සත්වයා සසරින් එතර වෙලා තමන් වහන්සේද නිවනින් සැනසෙන්නම් කියල කරපු ප්‍රාර්ථනාවට අනුව ඒ උතුම් නිවනට සමවැදනා. එකයි මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේගේ මංගල්‍යයට සමවැදෙන කියලා. නමුත් පරිනිර්වාණ මංචකයේ සැතපිලා ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කළා. කොච්චර ප්‍රමාණයක්ද? ඒ ඉතුරු වුණ ධාතුන් වහන්සේලා ද්‍රෝණ හැටියට 8ක්. ද්‍රෝණ 8ක්. කුඩා ධාතුන් වහන්සේලා, මධ්‍යම ධාතුන් වහන්සේලා, මහා ධාතුන් වහන්සේලා කියලා ඒ ද්‍රෝණ 8ේ ධාතුන් වහන්සේලා නම් කෙරුණා. ද්‍රෝණයක් කියලා කියන්නේ කොච්චරද පින්නතුනි? ද්‍රෝණයක් කියලා කියන්නේ සේරු 8ක්. සේරුවක් කියලා කියන්නේ හුණ්ඩු කීයක්ද? හුණ්ඩු නම් 4ක්. ඒතර ද්‍රෝණයක් කියලා කියන්නේ හුණ්ඩු කීයක් වෙනවද? හුණ්ඩු 32ක්. එනං ද්‍රෝණ එකක්, සේරු 8ක්, හුණ්ඩු 32ක්. එතකොට ද්‍රෝණ 8ක් විච්චාම සේරු කීයක් වෙනවද? 8 වරක් 8 64ක්. ද්‍රෝණ 8ක් කියන්නේ සේරු 64ක්. හුණ්ඩු හැටියට බැලුවොත් 256ක්. මේ තමයි අදිෂ්ඨාන කරපු ධාතුන් වහන්සේලා ප්‍රමාණය. ඊට අමතරව තව ඉතුරු වුණා කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේම කියනවා. භාග්‍යතුන් වහන්සේ තව අදිෂ්ඨාන කරන්න ඇති. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරනවා චත්තා ලීස සමාදන්තා. ශ්‍රීමුඛ ධාතුවේ වැඩ හිටපු දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් නෙමෙයි පින්නතුනි, 49 මිතුරුණා කියලා. චත්තා ලීස සමාදන්තා. කේසා ලෝමාච සබ්බසු. ශරීර ධාතුවේ වැඩ හිටපු කේස ධාතුන් වහන්සේලා සහ ලෝම ධාතුන් වහන්සේලා. කේසා ලෝමාච සබ්බසු. ඒවත් ඉතුරුණා. නමුත් කෝ සතර දළදා වහන්සේ ගැන නම් අපි නිතර කතා කරනවා. ඉතින් අනිත් 36 නමකෝ දේවා හරින්සු එක එක. දෙවියෝ අරන් ගියාලු එක එක. කොහාටද? චක්කවාල පරම්පරා, සක්වල පරපුරි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් හැටියට කතා කළොත් සක්වලවල් කෝටි ලක්ෂයක්. මේක තමයි බුද්ධ රාජ්‍යය. සක්විති රජ වුණා නම් එක සක්වලක මනුස්සපතේට රජු. ලෞතුරා බුදු බව ලැබීමෙන් සක්වලවල් කෝටි ලක්ෂයක අධිපති. සක්වලකට ලෝක කීයක් තියෙනවද? 31යි. අපි මේකට තමයි 31 තලයක් කියලා කියන්නේ. රූප සහ අරූප වශයෙන් බ්‍රහ්ම ලෝක 20යි. දිව්‍ය ලෝක 6යි. 26යි. සතර අපාය නමින් අපායවල 4යි. නරක, තිරිසන්, ප්‍රේත, අසුර. 26යි 4යි 30යි. මනුස්ස ලෝක 1යි 31යි. මේක තමයි 31 තලය. ආන්ගේ කට්ටලයට කියනවා සක්වල කියලා. ඒ සක්වලට පායනවා එක ඉරක්. ඒ සක්වලට පායනවා එක හඳක්. එතකොට භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය වෙන්නේ 31 තල කෝටි ලක්ෂයක්. ඒ බුද්ධ රාජ්‍ය ඇතුළේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා.
මම හැමදාම කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ තවත් සක්වලවල් කෝටි ලක්ෂයක වැඩ ඉන්නවා. අපි විතරක් නෙමෙයි බෞද්ධයෝ තව සක්වලවල් කෝටි ලක්ෂයක වැඩ ඉන්නවා අපිත් එක්ක. එතකොට දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා, දෙවියෝ මෙයින් ධාතුන් වහන්සේල එකේක අරන් ගියා සක්වල පරපුරේ. ඒ සක්වලට සඳහන් කරනවා මේ කෝටි ලක්ෂයක් සක්වලේම ධාතුන් වහන්සේල වැඩ ඉන්නවා කියලා. කෝටි ලක්ෂයක් සක්වලේම එක නම වැඩ හිටියත් ධාතුන් වහන්සේල කෝටි ලක්ෂයක් වැඩ ඉඳලානේ. හැබැයි පින්නතිනි, ඒ බොහෝ සක්වලවල් වල දෙවියන්ටත් මිනිස්සුන්ටත් වඳින්න වැඩ ඉන්නේ එක ධාතුන් වහන්සේ නමක් විතරයි. මේක තමයි මංගල සක්වල. මේ සක්වලේ විතරක් ධාතුන් වහන්සේලා කෝටි ගණන් වැඩ ඉන්නවා. මේ සක්වලෙත් මේ පුංචි බිම්කඩේ ඒත් කෝටින් වහන්සේ ධාතුන් වහන්සේලා ලක්ෂ ගණන් වැඩ ඉන්නවා. ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා ඉතුරු වුණහම එයින් ද්‍රෝණ 7යි බෙදුවේ. එක ද්‍රෝණයක් ඉතුරු කළා. ඒ ද්‍රෝණය අන්තිමට ලැබෙන්නේ අපිට. ඒ ද්‍රෝණය තමයි අනුරාධපුර මහසෑය වැඩ ඉන්නේ. ද්‍රෝණයක් කියලා කියහම එතනම ධාතුන් වහන්සේලා කී ලක්ෂයක් වැඩ ඉන්නවද? මේ මංගල සක්වලි මේ රටට හම්බෙච්ච භාග්‍ය කොයි තරම්ද? මහා ධාතුන් වහන්සේලා වෙනම අදිෂ්ඨාන කළා 7 නම. දළදා වහන්සේලා 4 නමයි, අකු ධාතුන් වහන්සේලා 2 නමයි, භාග්‍යතුන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ, අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට තිළිණ කරපු ඒ විශාලතම ධාතුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ නළල් තලය. ලංකාවේ ඉපදිච්ච අපි මොන තරම් පින් කරපු අය වෙන්න එපාද? ඒ මහා ධාතුන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ අනුමත කළේ ලංකාවේ වැඩ ඉන්න ඕන කියලා. සේරුවාවිල මංගල මහසෑයයි අදත් ෂඩ්වර්ණ රශ්මීන් විහිදුවමින් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් එතකොට මේ ජීවමාන භවනේ අපි කතා කරන්න හැදී, ඒ ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ප්‍රාතිහාර්ය පවත්වපු අවස්ථාවන් ගැන පින්නතිනි කොච්චර අපිට අහන්න ලැබෙනවද? ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මහසෑය කොත් කැරැල්ලට උඩින් බුදුරජාණන් වහන්සේ දක්වපු යමක මහා ප්‍රාතිහාර්ය දක්වානි. දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහසෑය කොත් කැරැල්ලට උඩින් ජීවමාන භාග්‍යතුන් වහන්සේ දක්වපු ප්‍රාතිහාර්ය ඒ විදිහටම දක්වානි. ඒ කියන්නේ ඒ ධාතුන් වහන්සේ ජීවමානයි කියන එකනේ. සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා පූජා පවත්වන සදහැවතුන් දන්නවා ධාතුන් වහන්සේ වෙනස් වෙනවා කියලා. අද වැඩ ඉන්නවා, හෙට නෑ. හවස වැඩ හිටියා, උදේ නෑ. නැවත ඒ ධාතුන් වහන්සේ සමහරලාට සතියකින් අපි එතන වැඩ ඉන්නවා දකිනවා. සාමාන්‍ය සර්වඥ ධාතුන් වහන්සේගේ ස්වභාවය වෙනස් වෙන ස්වභාවයයි. ඒ කියන්නේ කොහාට හරි භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් ආපහු වඩිනවා. යම් දවසක යම් මොහොතක ඒක ධාතුන් වහන්සේගේ නමක් ගැන අදිෂ්ඨාන කළා නම් මේ ධාතුන් වහන්සේ අහවල් කාල පරිච්ඡේදයේ අහවල් කාලයේ අහවල් පැය කීපය අහවල් පුජ්‍යලයට අනුග්‍රහ කරන්න ඕන කියලා තීරණයක් කළා නම් හරියටම ඒ කාලෙට ඒ ධාතුන් වහන්සේ ඔබ ළඟින් අතුරු දහන් වෙලා ඒ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු පුජ්‍යලය ළඟට ගමන් කරනවා. ඒක හරි ආශ්චර්යමත් දෙයක්. ඉතින් ඒ කාරණාවන්ගෙන් අපිට පෙනෙන්නේ ධාතුන් වහන්සේ ජීවමානයි කියන එක. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ
අපි හිටියනම් කොච්චර හොඳද කියලා හිතෙන්න පුළුවන්. සමහර විට ඉන්නත් ඇති. සමහරලාට ඉන්න ඇති භාග්‍යතුන් වහන්සේ පහළ වුණ ප්‍රදේශයේ ඉඳලා සැතපුම් දහස් ගණන් ඈත. කවදාවත් භාග්‍යතුන් වහන්සේ දැක ගන්න ලැබෙන්නේ නැති ඇති. දැක ගන්න උවමනාවක් තියෙන්නත් නැති ඇති. එහෙම උවමනාවක් එන්න අපිට පින් තිබුණද නැද්ද දන්නේ නැහැ. නමුත් පින්නතිනි ළඟ හිටියත් වැඳ ගන්න ලැබෙයි කියලා හිතනවාද? ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්න තියෙන අවකාශයත් මං කියන්නේ බොහොම අඩුයි කියලා. ලැබෙන්න තියෙන අවකාශයත් බොහොම අඩුයි. නොලැබෙන්න තියෙන අවස්ථාවම වැඩි. කපිල වස්තුවේ මහා වණී මහා සමය දේශනා කරන්න ලෑස්ති වෙන වෙලාවේ එක දිව්‍යාංගනාවක් භාග්‍යතුන් වහන්සේ දැක දැකම බණහඬ තමයි ඇවිල්ලා වාඩි වුනේ. නමුත් අල්පේ සාක්කියයි මහේ සාක්කිය දෙවිවරු එන්නේ එන්නේ ඇයට සිද්ධ වුණා මහේ සාක්කිය දෙවියන්ට ඉඩ දිදී පිටිපස්සට යන්න. අන්තිමට ඇය ජම්බු දීපේ ඉක්මවල මහමුදිර බැස්සා. තවත් මහේ සාක්කිය දෙවිවරු එන නිසා මහසාගරයේ පිටිපස්සට ඇවිල්ලා දඹකොළ පටුනේ ලංකාවට ගොඩ වුණා. තවත් මහේ ශාක්‍යයන්ගේ ඉවරයක් නැහැ. ලංකාවේ රුහුණ දක්වා පිටිපස්සට ගිහිල්ලා රුහුණින් සාගරයට බැස්සා. එතන ඉඳලත් සාගරයේ සෑහෙන දුරක් ගිහිල්ල තමයි මහා සමය අහන්න අවස්ථාව ලැබුණේ. මං කියන්නේ ඔබත් මමත් මහේ ශාක්‍ය නූනනම් පින් මදි වුණා නම් වැඳගන්න බැරි වෙන්න ඇති. භාග්‍යතුන් වහන්සේට හරියට වැඳත් දෙව්ලෝ උපදිනවා කියලා කියන්නේ. එක්තරා සැනුල් කාන්තාවක් භාග්‍යතුන් වහන්සේ මහා කරුණා නෙතින් දැක්කහම ඇය අද මිය යනවා. පින්නතුනි මිය ගිහිල්ලා මොනවද වෙන්නේ කියලා බලහම අපායමයි යන්නේ. ඇයට පිහිට වෙන්න තීරණය කළා. භික්ෂු මහා සංඝයාත් එක්ක පින්ඩ පාතේ වැඩියා. ඇගේ ගෙදර තියෙන වීදිය දිගේ. ඇයත් ගෙදරින් එළියට බැස්සේ දවසේ හිඟමන් යදින්න යන්න. භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයා වඩිනව දැකලා ඇය පාරෙන් අයින් වෙලා හිටගත්තා. මහමොග්ගල්ලාණන් වහන්සේ බැලුවා. ඇයත් නතර වුණා. භාග්‍යතුන් වහන්සේත් නතර වුණා. ඇයි කියලා? ඇයට අනුකම්පා පිණිස. නමුත් ඇය බුදුරජාණන් වහන්සේ අඳුරන්නේ. පින්නතිරි හිතෙන්නේ නැද්ද? ෂඩ්වර්ණ රශ්මිය විහිදුවමි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් විරාජමාන වෙමින්. ඉතින් පුරුෂ ලක්ෂණ ඔක්කොම පේන්නේ නැහෙනේ. සිවුරට වැහුණ දේවල් තියෙනවා. මුඛය ඇතුළෙ තියෙනවා. බොහෝ ලක්ෂණ පේන තැන්වල නෙමෙයි තියෙන්නේ. නමුත් විශේෂයක් තියෙන්න ඕනෙන්නේ කියලානේ අපි හිතන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ රන්වන් පාටින් බැබළුණා. සාරිපුත්තයන් වහන්සේත් ඒ වගේම බැබළුණා. නන්දරහතන් වහන්සේත් එහෙමම බැබළුණා. රාහුලයන් වහන්සේත් ඒ විදිහටම බැබළුණා. මහකච්චායනයන් වහන්සේත් එහෙමම බැබළුණා. එක දිගට මහපාරි සිය ගණන් රන්වන් ශරීර සහිතව වඩිනකොට පින්නතුනි කවුද නොදන්න කෙනෙක් මේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා අඳුරන්නේ? නිතරම භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරන භික්ෂූන් වහන්සේලත් නන්ද මහරහතන් වහන්සේට රැවටුණා. බුදුරජාණන් වහන්සේ කියලා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තියෙනවා නන්ද මහරහතන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේට වඩා අඟල් ගානයි මිටි. ඒ භාග්‍යතුන් වහන්සේගේම මල්ලි මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ පුතා. සක්විති වෙන්න පින් තිබුණා. හෙට මංගල්ලි කියන දවසේ අද අරන් ගිහිල්ලා පැවිදි කළේ. භික්ෂූන් වහන්සේලා චෝදනත් කළා උන්වහන්සේට.
බුදුරජාණන් වහන්සේගේ සුගත මහචීවරය වගේ චීවරය පොරවන්න එපා, ඔබ වහන්සේ ඇතින් එනකුට අපි රැවටෙනවා කියලා. ඉතින් එතකොට ඒකයි මම කිය, නොදන්න කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දැක්කොත් මේ භාග්‍යතුන් වහන්සේ කියලා වෙන් කරලා හඳුන ගන්ඩ ඒයට කොච්චර පහසු වෙයිද. එනිසා මේ සැඳුල් කාන්තාව බලාගෙන ඉන්නවා. මොග්ගල්ලාණන් වහන්සේ සඳහන් කළා, නුඹට අනුකම්පා කළා, භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ඉන්නේ. ඒ වෙලාවේ තමයි සිත පහදවාගෙන වන්දනා කළේ. වැන්දගින් පස්සේ භාග්‍යතුන් වහන්සේ පිටත් වුණා. නමුත් එළදෙනක් ඇනලා සැඬුලියේ එදාම මිය ගියා. නමුත් ඇය බුදුන් වැඳපු ප්‍රීතියෙන් පිනා යමින් ඉන්නේ. මරණයත් එක්කම නින්දෙන් පිබිදුණා වගේ තවුතිසාව ඉපදුනේ. ඒකයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේට වැන්දත් සුගතිය උපදිනවා කියලා. මේ කරුණ තහවුරු කරන්න මූලාශ්‍රෝණ තරම් තියෙනවා. නමුත් සියලු දෙනා වහන්සේටම වඩා භාග්‍යතුන් වහන්සේ වෙනස්. අසම සමයි කියලා කිව්වේ කාටවත් සමාන නැහැ නේ. නමුත් නොදන්න කෙනෙකුට අඳුරගන්න බැරි එකයි තියෙන්නේ. පින්නතුනි, සමහර භාණ්ඩයක් කරගන්න ගියහම ඒකේ හොඳම වටිනාකම තියෙන නියම ස්වභාවයෙන් තියෙන භාණ්ඩයයි ඒ වාගේ භාණ්ඩ නිෂ්පාදනය වෙනකොට ඊට සමාන්තර දව භාණ්ඩ ගොඩක් නිෂ්පාදනය වෙනවා. හැබැයි දන්න කෙනා තමයි දන්නේ නියම එක මොකක්ද, ඊට සමාන්තරව නිෂ්පාදනය වුණ බාලයක මොකක්ද කියලා. ඒක හඳුනගන්න ලක්ෂණ තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට එක බෑ. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න පුළුවන්. නමුත් එකපාරම දැක්ක කෙනෙකුට, කලින් නොදන්න කෙනෙකුට අපහසු වෙන්න පුළුවන්. ඒකයි සැඬලිය හඳුනගන්නේ නැත්තේ. ඒ වගේ පින් කරගන්න අවස්ථාව නොලැබුණත්, ළඟට යන්න අවස්ථාව නොලැබුණත් අපි අවාසනාවන්තයි කියලා හිතනවද? නැහැ පින්නතුනි. අබෑටයක් වගේ කුඩා ධාතුන් වහන්සේ නමක් අපේ ඉස්සරහ වැඩ ඉන්නවනේ. ඒ ධාතුන් වහන්සේත් වැඩ හිටියේ අර බුද්ධ ශරීරයෙන් තමයි. ඒ කුඩා ධාතුන් වහන්සේ වැඩ හිටියේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශරීරය නිසා. මගේ ඉස්සරහ පිට ඒ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරය නෙමෙයිද? ඒ තියෙන්නේ බුද්ධ ශරීරයෙන් තමයි. ඒ කුඩා ධාතුන් වහන්සේ වැඩ හිටියේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් විරාජමාන වෙච්ච, 80ක් අනු ව්‍යංජන ලක්ෂණ වලින් පොහසත් වෙච්ච, 216ක් මංගල ලක්ෂණ වලින් අරංකාර වෙච්ච, ස්වර්ණ වර්ණ වූ බුද්ධ කයකින් පෝෂණය වුණ ඒ බුද්ධ ශරීරයෙන් තමයි ඒ කුඩා ධාතුන් වහන්සේ වැඩ හිටියේ. එදා මට ළඟටවත් යන්න බැරි වුණා. නමුත් මේ ධාතුන් වහන්සේගේ ළඟට යනවා කියලා කියන්නේ මට අද බුද්ධ ශරීරයේ ළඟටම ගිහිල්ලා දන ගහලා වඳින්න අවස්ථාව ලැබිලා නෙ තියෙන්නේ. තිට්ටන්තේ නිබ්බුතේ චාපි සමීචිත්තේ සමම්පලං. ජීවමානව වැඩ හිටපු කාලේ වගේමයි නිබ්බුතේ චාපි පිරිනිවන් පෑවට පස්සෙත් සමීචිත්තේ සමම්පලං. පොඩි කාරණාවක් තියෙනවා. හිත සම කරගන්න අවශ්‍යයි මේ වැඩ ඉන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ කියලා. මම අර ප්‍රකාශය කරද්දි සඳහන් කළා කාරණාව ටිකක් ගැඹුරුයි කියලා. අපිට හිත සම කරනවා කියන එක කොහොමද කරන්නේ කියන එකට පත් වෙන තැනට තමයි අමාරු. මම උදාහරණයක් කිව්වොත් මෙහෙම. රටේ රජ්ජුරු, අපි කියමු විශේෂ ඇමති කෙනෙක්, අපේ පන්සලේ ලොකු පින්කමක් තියෙනවා. රටේ ප්‍රධාන ඇමති කෙනෙකුට හෝ අගමැතිට හෝ ජනාධිපතිට හෝ ආරාධනා කරලා තියෙනවා. ඔවුන් එනකොට වටපිටාව කොහොමද? ඔවුන්ගේ ආරක්ෂාව කොහොමද? ඒ අය එනකොට පන්සලේ අපේ තියෙන සංවරය කොහොමද? ළමයිකුටවත් කෑකෝ ගහන්න දෙන්නෙත් නැහැ.
එහෙම හිදුවන්න දෙන්නෙත් නෑ. ඔක්කොම ළඟ තියාගෙන අපි මනාව ඇඳල පැළඳලා පුදුම හික්මීමකින් ඉන්නේ. නමුත් ජනාධිපති කෙනෙකුට වඩා රජ්ජුරුව කොච්චර ඉහළද? ජනාධිපතිතුමාට බලපෑම් කරන අය කොච්චර රටක ඉන්නවද? විරුද්ධව කතා කරන කී දෙනෙක් රටක ඉන්නවද? නමුත් රජ්ජුරුව තමන්ගේ ඉස්සරහ ඉන්න සිය දෙනෙක්ගේ බෙල්ල කැපුවොත් රජ්ජුරුවන්ට විරුද්ධව කතා කරන්න කිසිම කෙනෙක් ඉන්නවද? මොකද රට රජ්ජුරුවන්ගේ. රට රජ්ජුරුවන්ගේ නම් රටේ මිනිස්සු රජ්ජුරුවන්ගේ. තමන්ගේ දේවල් වලට තමන් මොනවා කළත් විරුද්ධ වෙන්න කෙනෙක් නෑ. එනම් රජෙක් කොච්චර ප්‍රබලද? ආංගේ රජ්ජුරුවන්ට වඩා කොච්චර උඩින්ද ඉන්නේ සක්විති රජ්ජුරුව? එවන් සක්විති රජවරු එක්ක කතා කරනකොට අපි භාග්‍යතුන් වහන්සේට කියන්නේ රාජාධිරාජයි කියලා. සක්විති රජ්ජුරුවන්ට කොච්චර උඩින්ද පින්නතිනි දෙවියෝ ඉන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ ගැන කතා කරන්නේ දේවාති දේවයි කියලා. දෙවියන්ට වඩා හිතාගන්න බැරි මට්ටමක් උඩින් ඉන්නේ බ්‍රහ්මරාජ්‍යය. නමුත් අපි භාග්‍යතුන් වහන්සේට කියන්නේ බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා. ජනාධිපති ආපුවාම පන්සලේ අපි ඒ තරම් සංවර නම් විහාරගේ ඇතුළේ ධාතු මන්දිරයේ ඇතුළේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භයේ ඇතුළේ සරුවඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන්නේ පන්සලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකයි. එතකොට කෝ ඒ සංවරේ? සෑමළුවේ ළමයි දුවනවා, සෑමළුවේ ළමයි සෙල්ලම් කරනවා, සෑමළුවේ අපි දුරකථන වලින් කතා කරනවා, සෑයට පය දික් කරලා අපි වාඩි වෙනවා, සෑයට පිටුපාල ඉඳ ගන්නවා බණ අහන්න. ආන් ඒකයි මං කිව්වේ හිත සම වෙලා නැහැ කියලා. මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ නම් කොහොමද එහෙම කරන්නේ? ජනාධිපතිට ඒ තරම් සංවරයක් පෙන්වන්න අපි භාග්‍යතුන් වහන්සේට ඒ සංවරේ පෙන්වන්න යෙදුන් නැත්තේ අපේ හිත ඒ ජීවමාන බවත් එක්ක සංසන්දනය වෙලා නැති හින්දා, හිත සම වෙලා නැති හින්දා. ඒ නිසා අපි ගිහිල්ලා වැන්දත් ඒක හුදු නාම මාත්‍රික වන්දනාවක් මිසක් ජීවමාන සංඥාවර්ගෙන නෙමෙයි වඳින්නේ. අදත් ඒ සෑය ළඟ අර ජීවමාන බව හිතට අරගෙන දන ගහලා වඳින වන්දනාවෙයි සවැත් නුවර ජේතවනාරාමි සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වැඳපු වන්දනාවේ දෙකේ කිසි වෙනසක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. හිත සමකරන්න කියලා කිව්ව එකටයි. සුගන්ධ කුටියේ දොර අරිනකොට ඒ මුළු කුටියම බුද්ධ රශ්මියෙන් ආලෝකමත් වෙලා, දොර ඇරලා ඇතුල් වෙනකොටම ඒ ස්වර්ණ වර්ණ වූ ආලෝකයෙන් මම දරන්වන් පාට වෙලා, මම ඇතුළට අරගෙන ගියපු මගේ ශරීර වර්ණයේ ඒ බුදු කුටිය ඇතුළෙදි නෑ, මගේ තනිකරම මම රත්තරම් පාටයි. භාග්‍යතුන් වහන්සේ පැන් සැනසෙන්න ජේතවනාරාම පොකුණට වැඩියා. ඒ පොකුණේ ඉන්න ඉබ්බන් කැස්බෑවන් මත්ස්‍යයන් ආදී සියලු දෙනාම රත්තරම් පාට වෙනවා කියලා කියන්නේ. ඇයි? ජලය තුලින් ගමන් කරන බුද්ධ ශරීරයේ ආලෝකයෙන් ඔවුන් නැවිලා ගිහිල්ලා තියෙන්නේ. එවන් රශ්මි වලල්ල ඇතුළට වෙලා දන ගහලා වඳින්න ලැබුණා නම් මම වඳින්නේ කොහොමද? ආන් ඒ වඳින විදිහට බෝධිය ළඟ චෛත්‍ය ළඟ වඳින්න කියලා කිව්වේ. චේතෝ පනිදි හේතුහි, අන්න ඒ චේතනාවම සත්තා ගච්ඡanti සුග්ගතින්, සත්වයා යොමු කරනවා සුගතියට කියලා දේශනා කළා. එහෙනම් එදා ලැබෙන්න තිබිච්ච අවස්ථාව අද හොඳටම ගන්න පුළුවන්. පින්නතිනි ධර්මානුශාසනාවට තියෙන කාලය නිමා වෙලා නිසා මේ කාරණාවට තව මූලාශ්‍ර පෙන්නමින් කතා කරන්න අපිට කාල වේලාව නැතත් විමානවත්තු පාලියේ පීත විමානවත්තු, ඒ වගේම පච්චුපට්ඨක සංඥාප තේරා අපදානේ අපදාන පාලියේ මේ වගේ තවත් මූලාශ්‍ර ගණනාවකින් ධාතුන් වහන්සේට පූජා පවත්වලා අදත් මේ මොහොතෙත් සුගතියේ ඉන්න අය ගැන කොච්චර විස්තර සඳහන් කරලා තියෙනවද? සුදා පින්ඩිය මහරහතන් වහන්සේ, කණ්ඩු පුල්ලිය මහරහතන් වහන්සේ, උන්වහන්සේලාගේ චරිතාපදාන මහා කල්ප 90 ගණන් එක දිගට සුගතියේ
පුංචි උපස්ථානයක් කරලා ධාතුන් වහන්සේ වැඩ ඉන්න තැන. ඒ තරම් ලාභයක් එදා වගේම අදත් තියෙනවා නම් මම කියන්නේ අපි තාම අසරණ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ අපිට අසරණ වෙන්න අවස්ථාවක් දුන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නුඹලට තිසරණයක් තියෙනකොට මොනවට දසරණ වෙන්නේ කියලා. ඒ තිසරණේ හරියට සරණ ගියා නම් පින්නතිනි මේ ලෝකේ අසරණ බවක් නැන්නේ. එඳ අදත් ජීවමාන භාග්‍යතුන් වහන්සේ වඳිනවා වගේ සෑය ළඟ, බෝධිය ළඟ, පිළිම වහන්සේ ළඟ, ධාතුන් වහන්සේ ළඟ වැඳලා එදා ගන්න තිබිච්ච අවස්ථාව හොඳටම ගන්න අවසර ඉඩ හසර අපිට භාග්‍යතුන් වහන්සේ ඉතුරු කරලා තියෙනවා. ඒකයි දේශනා කළේ නුඹලට පෙළවදන් දේශනා කළ නුඹේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා. ඉවර වෙන්නම පිරිනවම් පෑවනම් අපිට මුකුත් නැහැ. එහෙනම් බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන යන කාලේ උන්වහන්සේගේ පාරමිතාවට උදව් කරපු අයට කළගුණ සලකන්න උවමනා නිසාත් ධාතුන් වහන්සේලා ඉතුරු කළා අදිෂ්ඨාන කරලා. ඒ පාරමිතාවට උදව් කරපු අය අතර අපිත් ඇති. ඉන්සල් ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන වහ වහ තමන්ගේ කාර්ය සම්පූර්ණ කරගෙන භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාවෙන් සංසාරයෙන් එතර වෙන්න කටයුතු කරන්න අදත් අවස්ථාව නොඅඩුවම තියෙනවා කියන කාරණාවයි මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරුන් ලබන්නේ සාජාහි පදිංචි ලහිරු මහත්මයා සහ යෝග්‍යා මහත්මිය විසින්. උතුම් අරමුණ නොබෝ දිනකින් මෙලව එළිය දකින තම දරුවාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සහ මියගොස් තෙමසක් සපිරෙන සුදු කුමාරී මෙනවියට සහ දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඊට අමතරව දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත්, තම දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට, ඥාතීන්ට, හිතමිතුරන් ඇතුළු පින්කමට අත හිත දුන් සියලු දෙනාටමත්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදේ ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවණින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලහිරු මහත්මයාටත්, යෝග්‍යා මහත්මියටත්, උපදින්න සිටින දරුවාටත්, අපි සියලු දෙනාම රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා. සත්පුරුෂයන් ගැසුරේ තව බොහෝ කුසල් කරගෙන සංසාරේ කෙරවල කරන්න මේ අපි අනුමෝදන් කරන පුණ්‍ය ශක්තිය ඒ තිදෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.